ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැදම කොට වදාලෙ කරු දේශපාණන් වහන්සේ පෝජනය මාතරේ මහින්ද ස්වාමීන්දිරාණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්ම නිරාජස්ස, සුනන්තු සග්ගමොක්හෙදන් ධම්ම සවෙනකාලු අයන්බදන්ත ධම්මස් සවෙනෙකාලු අයන් බදන්ත ධම්මස් සවනකාලු අයන් බදන්තා නමුතස්සෙ භගවෙතු අරහතු සබ්බධම්මීසුුවපටිහත ඥානචාරස්සෙ දස බල්ල දරස්ස චතු බීසාරජ්්‍ය විසාර දස්සෙ. සබ්බ සත්තුතෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මිසු අපපටිහතඥාන චාරස්සෙ. දසෙ බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්නරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥාන චාරස්සෙ දස බල්ල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුතමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ, අතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේතයිති ධර්මයක් දේශනා කරනමි වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොබේවා, මිත්‍යාදෘෂ්ඨික වචනයක් පිටිනොබේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොබේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධූ, සාදූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්නී අද දවසේදී මෙ පින්වත් හැම දෙනාම මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්ුවාසෝ දහසක් ධර්මස්කන්දයා නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද දවසේදී ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව මේ මොළුමහත් ලෝකයාටම දේශනා කරවන්නට අද මේ පින්වන්ත දේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ පිටකෝට්ටේ ගල්වලපාර අංක දහයිෙන් පහ නිවසේ පදිංචි කරුණා පතිරාජ මෑණියන් දියනියන් තුන්දෙන බෑනාාවරුන් සහ ඒ මොනුපුරු මිනිපිරියන් විසින්. ඒ පින්වත් පිරිසයි හද මේ දේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ අපිේඒ පින්වත් පිරිසට සද්ධර්ම දේශනාව අවසාන්නේ පුන්‍යානමෝදනා කිරීමේ අරමුණ අදත් අපි මේ උතුම්මෝ ධර්ම දක්ෂිනා දරමානුශාසනාව රම්භ කරනටයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්සල විශේෂ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරගෙන යනවා මජ්්‍යමනිිකායේ සංග්‍රහවෙලා තිබෙන පෝතලිය කියන සූතත්‍ර දේශනාව මෙ දේශනාව තරම ගැඹුරුයි දේශනාව තුළ සාකච්ඡා කරන්නේ යම් ගිහිභාවයෙන් ජීවත්වන කෙනේ ඒ ගිහිජීවිතේ ඉඳලා තමන්ට පැවිදිවෙන්නක් අමාරුයි හැබයි ඒ ගිහිජීවිතේ ඉඳගෙනම තමන්ට උසස් භාවකට යන්න කැමති අන්න ඒ ක්‍රමවේදය තමයි භාග්‍යත්තු වහන්සේ මේ පෝතලිය සූත්‍ර දේශනාව තුළ සාකච්ඡා කරන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ දිනක් දහවල් දාන්නේ වලදල එක්තරා රුක්ෂමෝලයක වැඩවාසය කරනකොට තමයි මේ පෝතලිය කර ගෘහපතිතුමා භාගතු නහන්සත් එක මේ සංවාදී යෙදන්නේ බුදුරජාණන් වහන්සේ ගෘහපතිතුමා ළඟට ආවම ගෘහපතිතුමාට කියනවා මේ ආසනයක් තියනෙනව ගෘහපතිය වාඩි වෙන්න දැන් තමන්ට ආමන්තරණය කරේ ගෘහපතිවාදී හැබැයි ගෘහපතිතුමාටඒකට තිකක් කියේන්ති ගිය ගෘහපතිතුමා හිතාගෙනඉන්නවා තමන් මේ ගිහි ජීවිතයේ ව්‍යාපාරවලින් අයින් වෙලා තමන්ගේ ධනේදේපල දරුවන්ට බාරදීල ඔවුන් ඒ වැඩ කටයුතු ටික බලාගෙන යන නිසා ඔවුන්ගේ දහමතුල ඕවන්ට උගන්වල තියෙනවා තමන් ගිහි ජීවිතයෙන් අයින් වෙච්ච කෙනෙක් කියලා ඒ නිසා ගෘහපතිතුමා හිතාගෙනඉන්නේ තමන් ගිහි ජීවිතය ලෞකික සම්පත්ති වින කෙනෙක් නවේ එතනෙ ඉහල මට්ටමට ගියප කෙනෙක් ැටියට පිත්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ගෘහපතිතුමාට කියනවා ගෘහපතිය මේ ආය විවාහාරයේ ආර ශාසනී ආය විනමි ගිහිවිවාහාරයෙන් අයින් වෙන්නේ එමනත්තම් මේ ගිහි්ව ආමන්ත්‍රණය කරනකෙන් මිදෙන්නේ ඔය ක්‍රමයට පිළිපදින කෙනට නෙව ගිහිව ඉන්න කෙනේ යම් මට්ටමකට උසස්භාවයකට යනවනන් ඔහු තුල දියුණු කරගත යුතු දරමතා ගණනාවක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාව තුළ ඒ කරුණෝ දේශනා කරනවා මොකද ෘහපතිතු ආරාධනා කරනවා ස්වාමීණී මේ ආරි විනයේ විවාහාර සමච්චේදය කොහොමද පවතින්නේ ස්වාමීණී ඒක මටට දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරනවා භාගතුන් වහන්ස තනදී කරුණු අටක් දේශනා කළා ප්‍රාණගාතෙන් අයි වීම සොරකමෙන් අයින්වීම මාදී වශයෙන් කරුණු අටක් භාගතු වහන්සේ දේශනා කළා ඒ කරුණු අට කෙතියෙන් මංඔබට පසුගිය සතිය දේශනාව තුළ සාකච්ඡා කලා. පෝතලි සූත්‍රරෙක අනි තාම ගැඹුරු දේශනාවක්, ඒ ගැඹුරු දේශනාව තාම සරලව තමයි පෙන්වතුරිීම මේ සාකච්ඡා කළේ, මේකේ අන්තරගත්ත කරුණු පින්වතුනි සමහර කාරණාවල් තිබෙනවා දීර්ග විස්තර කරන්න පුළුව හැබැයි එහෙම දීර්ග විස්තර කරන්න ගියොත් පිත්න මේ දේශනාවේ තිබෙන අන්තර්ගතය කෙනෙකුට නොවැටෙන්න්න පුළුව එනිසා මේ දේශනාකරපු ප්‍රමාණයට වඩා ගැඹුරුයි කියන කාරණාව අපේ පින්වතුන් මේකෙදති තේරුම් කරගන්න ඕඩ. මොකද ගොඩාක්දිනේ කැමවෙලාවකම දියුණු වෙන්න උත්සාහ කරනවා ඉන්නමටම පිබඳව හැම වෙලාවකම බලනව උසස්භවට ගන්න. ඒ උසස්භවට ගන්න තමන් තුල පින්ංවතුර නොයෙක් නොේ ගුණධර්ම දියුණු කරගන්නට ඕන. පංවත්ී ගිහිජීවිතය ගත කරන ඔබ ඒ ගිහිජීවිතය තුළ තමන්ට පොළුවම් පොළුවම් ප්‍රමාණේ පංචසීලියයට වඩා සිික්ෂාපද එකං එකක් හෝ දියුණු කරගන්නට උත්සාහදරන වනං. පෙන්වත්ී ඔබ තුල තුළින් දියුණුවක් ලබන්න පුළුවන් තැඟ පිහිතමු කෙනෙක් පන්සිල් පද පහරකිනවා හැබැ මේ පන්සල් පද පහ රකින කෙනාට වීරයක් ඇති වෙනවා අෂ්ටාංග උපෝසත සීලි එක සික්ෂාපදයකින් වලකින්න එක සිික්ෂාපදයක් සමාදංග වන්න අපි ගම විකාල බෝජනාව මම විකාලෙහි ආරහ ආහාර අනුභව කරන්න නැහැ මින්න මේ ක්‍රමයට තමන් සිික්‍ෂාපදය සමාදන් වෙනවා ගෙතුරු පන්සිිල් පද පහයි අර සික්ෂාපදය සික්ෂාපද හයයි. පිංවත්ති ඔබට ඒ දියුණුකරගන්න සිික්‍ෂාපදය සසරට මහෞ්පකාරයක් වෙනවා. අපිතුම කෙනෙකුට පුළුවන් තවස් සිිල්පදයක් රකින්න. මෙහෙම පිංහතුන එකක් එකක් හරිගාන්නේ තමන් ඉන්නමට්ටමින් දියුණු කරගත්තු මේ ලැබිච්ච දුර්ලබාත්ම භාාවේ පිංහතුන ඔබට දියුණුවක් සලසාගන්නට පුළුව. එනිසා හැම වෙලාවකම, තමන් ඉන්න මට්ටම ගැන හිතලා හැම මොහොතකම බලන්ඩ ඉස්සරහටයන්ඩ මොකද ඉස්සරහාට අඩියක් තැබීමම කියල කියන්නේ තමන්තුළ දියුණුවක් සලසාගන්න පුළුවන්. මොන පැත්තකින්ද ඒ දියුණුව සලසාගන්න පුළුවන් සසරදුක කෙලවර කරන්ඩ කෙලෙස් සිත යටපත් කරන්ඩ නිර්වාන මාර්ගියට ප්‍රවිෂ්ට වෙන්න. ඒකයි පින්හතුනිිමි හැම කාරර්ණාවකම වෑයම. අපි හැම දෙනාම් උත්සාහ කර නකට. මේ ලැබිච්ච දුර්ල බාත්ම භාවේ තුළ තමයි අපට ඒක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපට ආයිමත් නැවත මේ වගේ අවස්ථාවක් කොහොම ලැබේ දෙකර අපි කාටුවත් කියන්න බැ ස්තීර වශයම මොකද අපිට පින්හතුන බුදුරජාණන් වහන්සේ රැකවරණයක් ලබලදීල තියෙනවා මෙන්න මේ ප්‍රතිපදාව ඔබ සම්පූර්ණ කරගන්න කියලා. එම අපි කළයොත්තේ එ ප්‍රතිපදාව පුළුවන් තරන් අපේ ජීවිතය තුළ දියුණු කර ගැනීම ඒ සඳහා පින්වතින අපි වෑම් කරන්නට ඕන එම නම් පින්වත් යෝබ ඒ වෑයම වඩන්ඩ ඔබ තුළ දියුණු භහවෑ ඇති කරගන්න හැම වෙලාවකම වීරේ වඩන්න තමන් තමන්දිහා හැම වෙලාවකම දකිින්ද කැඩපතක් ඉදිරිපිටට ගිහිල්ලා තමාව තමා දකිනව වගේ තමන්ගේ හිතදිහා තමන් නිතර නිතර ආවර්ධනය කර කර බලන්ඩ තමන් කෙලෙස් සිත මොන වගේද මදැ ොයි මට ියුණ වෙලා තින ද කියලා එහෙමනං ඒ ඉන්න මට්ටමින් පොළුවන් තර හලටයන්න භාගවතුන් මහන්සේ මේ ගිහිජීවිතය ගත කරන කෙනෙකුට ඒ ගිහිජීවිතේ විදින ගමන් ඉස්සරහට දියුණු වෙන්න ක්‍රමවේ දියකයි මේ ෝතල සූත්‍රයේ තුළ දේශනා කළේ එමනං භාගතුනහන්සේ ගෘහොපතිතුමාට කරුණු අටක් දේශනා කරනවා ගෘහොපතිතුමනි මෙන්න මේ ධර්මතා අට කෙනෙක් තුල තිියුණු කරගන්න වනන් දෘහොපති තුමනි ඒෙන මේ ආර විනිහි සම්පූර්ණයෙන්ම විවාහාර සමච්චේදය ප්‍රහණය කරාවෙනවා හැබැයි වනසේ විශේෂ කරුණක් එතන කියනවා දෘහපති තුමනි මේ කරුණුවට කියල කියන සංශිප්ත වශින්දේශනා කරපුකා හැබැයි මේ ප්‍රමාණින් නතර වනා කියල එකනාට ගිහි විවාහාරෙන් සම්පූර්ි මි වත් වනා කියලා කියන්නේ ගිහිවිවාහාරයෙන් සම්පූර්ණි මිවත්පන්නට නම් ඒකෙනට කාමයන්වල ආදීනව දකින්නට ඕන. එය පුරුදුපුහුණු කරගෙන ධ්‍යාන දක්වාම හිත වඩන්ඩ උපේක්ෂාවක් ඇති කරගන්න ඕන.ම භාග්‍යතු වහසේ බොහෝම වෙනස් කතාවක් මෙතන දේශනා කරනවා. මොකක් දේදේශනා කරන්නේ උන්වහන්සේ දේශනා කරනවා දුහොපතිතුමනි මින්නමී සිික්‍ෂාපද අට නිවැරදි ආරක්‍ෂා කරන ආය ශ්‍රාවකයා ඔහු මේ පංචකාමයන්වල තිබෙන ආදීනව නුවනින් ප්‍රත්තිවේක්ෂා කරන්නට ඕන එහෙම ප්‍රත්තිවේක්ෂා කරලා ඒ කාමයන්වල තිබෙන ආදීනව දැකලා පංවත්නී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපේක්ෂාව දියුණු කරගන්න ඕන දෙ මෙතන පිංවොතුන කියන්නේ මොනවගේ උපේක්ෂාවන් ඒ කාරණාව තාම් වැදගත් පින්වතුන අපට මිනි කොටස තේරුම් කරගන්න අප එක උදාහරණයක් භාගතුනාන්සේ මේ දේශනාව දේශනා කරලා තියන විදී පිළිබඳ කතා කරමු මොකදද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරවූ උපේක්ෂාව කියන එක භාගතු වහන්සේ දේශනා කරනවා නක උදාහරණයා ගොහපතිතුමනි එක සුනකයක්කන්නවා දැඩි කුසගින්නේ ඉන්න මේ කුසගන්නේ ඉන්න සුනකයට ගවයන් ගාතනය කරන ස්ථානකට යනවා එතනදී ගව ගහතකේ එමනැතැන් එතනට ගියපු මනුස්සේ අර ගවයන් ගාතනය කරලා තියෙන තැනකින් හොඳින් මස් ඉවත් කරපු නිින්මන්සා. ලෝහිත මක්කිතන් ලේතැවරච්ච ලේතැවරුණු හොඳින් මස් ඉවත් කරපු ඇට කැබැල්ලක්. වේකුගේ ඇට කැබැල්ල අර සුනක ඇට දෙනවා දැ මේ ඇට කැබැල්ලි පිඟත්නී අර සුනකඇට පේන්නේ මස්තියනෝවාගේ මොකද ලේ තැවරිලා තියෙනවා මාංශ තියන වගේ සුවඳක් දැනෙනවා සුනකඇට පේන්නේ ඒ ඇටැබැලි ලේතැවරලා තියනසා ලේ ගඳ දැනෙනවා ඔහුට පේන්නේ මේ ඇට කැබැල්ලි මාංශ තියනවාගේ ඇ මේ සොනකයා බඩගිනි වේදනාවඉන්න නිසා අර ඇතකැබැල්ල ලෙවකනවා. හැබැයි ඔහුට ඒ ඇටකැබැල්ල ලෙවකෑවට පිහතුනි ඇහැට මස්තියනව වගේ පේනවා නහයට මේ ලේගද දැනීලා මේක සුවඳක් ආග්‍රහණය වෙනවා හැබැයි දිවට යමක් දැනින්නෙවක් එමනැත්තන් ඒ සුනකයාගේ අපේක්ෂාව තමයි කුසගින්න නිවාගන්නේ එක කුසගෙනෙන වෙන්නෙත්න අර ඇට කැබැල්ල කොයි තරම් දිවෙන් ලෙවකෑවක් ඒ සුනකයාගේ තිබිෙන අරමුණ ඉටුවෙන්නේ නේ මොකද සුනකයාගේ අරමුණ සුනකයාගේ අරමුණ තමයි කුසගිනි වේදනාව නැති කරගන්නේ එක ඒ සඳහාමී සුනකයා විශාලවෑයමත් ධරණවා නමුත් කවදාවත් ඔහුගේ ඒ උත්සාහය සපලවෙනිින බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්නමි උදාහරණය දුහෝපතිතුමාට දේශනා කරලා හොපතිතුමන මොකද හිතෙන්නේ මේ සුනකයාගේ බඩගිනිි වේදනාව නැතිවේද නො හේ තක් බන්තේ ස්වාමීනීනේ තංකීසි හේතු මොකද හේතුව හේතුව තමයි ස්වාමීනී මේ අස්තිවල්ල ඇට කැබැල්ල විතරයි තියෙන්නේ හොඳින් රැහැලා කන්ත නික්කන්ත මස්නෑ මේකේ නිින්මන්සන් මස්තිබුණනොත් තමයි මේක බඩගින්න පිරින්නේ එට ලෝහිත මක්කත් මක්කතාන් හොන්දට ලේතවෙරලා තියෙනවා යාවදේව පනසෝකුක් කොරෝ කියල මත් අස්ස විගාත ස්භාගේ අස්සාති බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනී මේ සුනකයා වෙහෙසට පත්වනවා දුකට පත්තිනවා මොකක් නිසාද යම් ප්‍රමාණයක් දුකට පත්තින්නේ විහිසට පත්වෙෙන්නේ මේ සුනකයා අරමුණු කරන බලාපොරොත්තු ඉටිවෙනිනේ. දැන් සුනකයටට පිංහතුන ඇටකෑල්ලක් ලැබුණනම ඒ ඇටකෑල්ලයා අට සුවන්ද තියන තාක්කල් නහයට දෙනෙන තාක්කල්. ඒ ලේවර්ණය තියෙන තාකල් සුනකයා කරන්නේ මේකෙ මස් ඇති මස් ඇති මස් ඇති කිය කිය හැම පැත්තක්ම ලෙවකනවා. ලෙවකාල ලෙවකාල ලෙවකාලා අන්තිමටම වෙහෙසට පත්වෙලා පින්ගහතුනනි සුනකෑිකන අතරන්න. නතර කරා කියලා. පින්ගොත්න ඒ සුනකෑග අරමුණනිිතවුණ නේ. අපි හිතමු මේ සුනකට තවත් ඔයි වගේම අස්තිිකඇල්ලක් දෙනවා. ඒ අස්තියත් අර විදිටම ලෙවකනවා. කලින් මෙක ඇට කැබැල්ලක් ලෙවකෑව නමුත් ඒකේ ගඳයි සුවන්දැයි විතර ඇතිබුණි ඒකඒ මස්තිබුණි නෑ. එනිසා මේකෙත් නෑ කියලා ඒ සුනකයා අර අස්තිිකැබැල විසි කරන්නේ. ලේගඳ තියෙනවා. රතුපාට වර්ණයක් තියෙනවා, ඒ නිසා හිතනවා මේකෙ මස් ඇති කියලා. සුනකයා ඊළගවතාවෙත් කරන්නේ අර ඇටකැබැල්ල හැම පැත්තක්ම ලෙවකනවා භාග්‍යතුන් වහන්සේ මෙ උදාහරණය පෙන්වල දෙනවා සුනකයා තමන්ගේ අස්තිිකැබැල ලෙවකනව ලෙවකනව ලෙවකනවා අන්තිමටම වෙහෙසක් විතරයි විගාසාධන වෙහෙසකට විතරයි පත් පෙන්න්නේ දුකකට පත්තිෙනවා භාග්‍යුතු වහන්සේ මේ සුනකයාගේ උපමාව දක්වලා පෙන්වල තියනෙ පින්වතුනිමේ අපිවමයි. පිතුනී ඒ සුනකයා දිහා දැකලා අපට සුනකයා පිළිබඳ අනුකම්පාවක් ඇති කරගන්න නෙවෙයි භාගිතු වහන්සේ සුනකයා උපමා කරන අපිට අපි දිහාම මේකින් බලන්න කියලා බලන්න පිගතු්‍රමකයි කදිම උදාහරණයක් මේ පංචකාමයන් බල තිබෙන ආදීනවය මනාකුට තේරුම් කරගන්න භාග්‍යතු වහන්සේ දේශනා කරපු ක්‍රමයටම තමයි පිංහතුනමි අශෘතවත් පෘථග්‍යනයවෙච්ච අපි මේ සංසාරය ගමන් කරන්න මේ සසර ගමන් කරනකොට ඔබ අප හැමත් දෙනාටම මෙන්න මේ දුක්ගොඩ තමයි විදගෙන විදගෙනාවේ භාග්‍යතු වහන්සේ දේශනා කරණෙමිින් මිතනදමි පංචකාමයෙන් මිදන්නනං ආරෙ ශ්‍රාවකයා ඒ පංචකාමයන් බලති බෙන්න්න වූ ආදීනව දකින්නට ඕන කොහොමද මනා ප්‍රඥාාවෙන් ඒ පංචකාමයන් දිහා දකින්නට ඕන දැන් මේ කරුණ අහලා ජීවිතේ ගත කරන්න කෙකොට හිත්තන පුොලන් අපි හන ොකද කරන්නුවන අපි ඉගෙනගන්න නැතු න්නද. ඒමනං අපි රස්සාවල් කරන්න නැතුන්නද. ඒමනත්තන් අපි විවාහාවේ නැතුවෙන්නද අපි දරෝහදැන් නැතුන්නද පිගොත මේ බුදුරජාණන් වහන්සේගේ ධරමය තුළ කතා කරන්නේ ඒ කියන ප්‍රශ්න වලට විසදු මොයන නෙී. ඔබ මේ ඉගනගන්න එක නතර කර කියන දුක නැති කරන්න ඒම නැත්තං ඔබට රස්සාාවක් කරලා ඒ රස්සාාව කිරීමතු ඇති වන දුක නැති කරන්න්න. නේදුකක් නැති කරන්න නිවේ පින්වතුන, භාග්‍යවතු වහන්සේ මේ තරංකාලයක් පාරමිතා පුරාගෙන වෙල මේ ධර්මය දේශනා කළේ. පිින්වත්න්නේ. භාග්‍යවතුන් මහන්සේ දේශනා කරේම සසරදුක නිමන්න මඟ. ඒ සසරදුක නිමන්න මග අපි කොහොමද, ගිහිජීවිතයන් දෙගෙන කරන්නේ පැවිදිජීවිතය දෙගෙන කරන්නේ කියන පිවිඩිය, භාගතුරන්සේ මේ ධර්මය තුළින් දේශ කර තියෙනවා. එමන අපේ ඉන්න ඒ කරුණයි පින්ගොතු මිතරජ අවබෝධ කරගන්නට ඕන. එතකොට පින්හතුර කොහොමදේ කාරණාවප ්‍ය අවබෝධ කරගන්නේ. දැන් උදාහරණය කැටියට කෙනෙක් වැටල තියෙනව දිය පහරකට. මේ සැඩ පහරට ගහගෙන ගහගෙන යන කෙනාට දැන් මේ සැඩ පහරි අතර මග නැවතලා ඉන්න විඩියක් නෑ. තමන් කැතින මේ සැඩපහරේ පහලට ගහගෙන යන්න නමුත්න් මේ සැඩ පහරේ ගහගෙන යනවා යන කෙනා කැමැත්තින්නෙවෙ යන්නේ අකමැත්තින් නමුත්දෙන් ගහගෙන යනවා. එතකොට එයා කළයුත්ත මොකක්ද. එයා කළයුත්තේ ඒ ගහගෙන යන්න සැඩ පහරේ ගහගෙන යන ගමන් මේ ගොඩ යනවවැයම් කරන එක. පිගොතින්මි බුදුරජාන් වහන්සගේ ධර්මය කෙළ කෙන තාන්නේී වගේ. ඔබ ගිහිජීවිතය ගත කරන ගමන් ඒ ගිහිජීවිතය තුල මේ ධර්මය දියුණු කරන්න උත්හ කරන්න සීල සමාධානය දන්දීම ධර්මශ්‍රවනය භාවනාවට හිත යොමු කර ගැනීම මිනිමේ අංග එකන්නෙ එකකින්නෙක් ඔබ තුළ දියුණු කරගන්න බලන්න. බුදුහාමුදුරුව දේශනා කරය පින්වතුනන්නේ ක්‍රමවේ දය ඒම නැත්තං බොහෝ දෙනෙක් පින්වතන මේ ධරමය බොහොම වැරදි තැනින් අල්ලගෙන ඒ ධරමය තුළ ග බහෝ ෙ පං තු සර ච්චවස්ථාවල්ල අපි දැක තිෙනවා. පිගතුනේ බුදුරජාන් වහසගේ ධර්මය කළෙ කන හිමික් නවී. තමංගෙලග තියනේ සියලුම සම්පත්තා හැරලා රලු වස්තර දරාගෙන කටුමැටගේ ජීවත් ෙම කැඩිච්ච බෙන්චිච්ච ටිය යාපහාාගෙනන කනවා කියන චරිතියක් නෙවේ භාග්‍යතු වහන්සගේ ධර්මයතුළ දේශනා කළේ භාග්‍යවතු වහන්සගේ ධර්මය පිහතුන ඊට වඩවිනත් පැත්තක් මේ දේශනා කර. මොකද. ැන් ගොඩාක්දනෙ හිතාාගෙනීන්නේ තමන්ගේ ලගතියන සියලුම දේවල් අත්හැරීම කියනක තමයි නිවන කියලා. ඇත්තරම පින්හතුන අත්තරීම තම නිවන කියන්නේ. ඒ අත්තැරීම කියල කියන්නේ පිංහොතුන මනා ප්‍රඥ්ඥාව ඇතුව අත්හරන අත්හැරීම. එහෙම නැත්තං බුදු හාමුදුර දේශනා කරලති මේ සම්පත් අත්හැරියම තමයි නිවන්දකින්නන්නේ ඒ කරුණ වි මෙතන දේශනා කරන්නේ. ඉට වෙනත් කරුණ කුුණනාහස දේශනා කර. ඒමනම් පිංගොතුන විශාකා උපාසිකාවල. සෝවාන් පලේ ලබල විශාකා උපාසිකව සෝවාන් පලේ ලබල ගිහි භාාවේ ජීවත් වනා විවාහවන දරුවන් හැදවා අනේපිට සිටතුමා මාර්ගඵල ලබල අනේපිට සිටතුමා රසාාවක් කර පිහතුනී එහිනං මේ බුදුරජාණන් වහන්සකි ළඟමි හිටුපු අය මොනතරම් ධනපතියන්ද භාග්‍යවතුන් වහන්සකි ලඟමි හිටපු අය කොයිතරම් උසස් භාවයකින් ලෞකික සම්පත් මිඳපු අයිද එමනම් පිින් තුනනි බදුරජාණන් වහන්සේ ඒ පිරිසවෙෙන මොලිමත්හරරිින් ඕන නෑපං තුනි බොහෝදිනෙක් ධර්මය තුළ පටලවගන්න තැනක් තමයොතද තමන්ගේ ළඟතිබෙන සියලුමදේවල් නතර කරාම ඒතුළින් නිවනක් දකිනවා කියලා නෑ පිංත්න ඔබ ඔය ඉන්න තැනේ ඉඳල්ලාම ඒ ප්‍රතිපදාවට ඔබ තැනක්දීලා ඒතුළෙින් ඔබ දියුණුවක් ලබන උත්සාහක් කළොත් විතරයි අදවත් පටන්ගත්තු විතර පි ගතු යම් දිසාාවකින් ඔබට එඒතරෙන පුළුවන් වෙන්නන්නේ. දැන් අපේ තුමොන්න අර සසර සැඩ පහර උදාහරණයට ගත්තුොත් මේ විශාල සැ පහර ගංගාවක් ගහගෙන යනව ගංගාවේ අපි ඉන්නවා. එතොට අපි මේ ගංගාවේ ගහගෙන ගහගෙන පහලට යනව ඒ තරන් මේක දරුණු සැඩ පහර හැබැ දැ අපි ඒක දැනගත්තු වෙලාමිඳදර දෙන් අතපයි වෙහෙස කර කර වෙහෙස කර කර මේ දරුණු සැඩ පහර එතර වෙන උත්සාහරන හැයි. ඉන්න ැන ද ෙලීමි පින් තු තර වෙන්නෙබ. කද මේි හගෙන යවන පහලට නවතිඉන්නේන එතකොට දැන් එයා දැන්ව උත්සාහරන පටන් ගත්තු තිින් පින්හොතුත් සමහර වෙලාට ිලමීට ඇ් දෙකක්හරි පස්සට ගිහිල්ලා යම් තැනකදයාට ගොඩන පුළුවන් වී. ඒ වගේ අදදවත් පින්හොතුන අපි මේ වැෑයම දරන්න පටන්ගත්ති නැතිවුුණු වෙහෙසක් ගත්ති නැතිවුුණොත් මේ සසර නැමති සැඩ පහරේ අපි ගහගෙන යනව යනවාමයි ඒක නතර කරන්නෙබේ. දැන් දැන් වීරිය වඩන්න. මොනොවද සත්තිස් බෝධිපාක්්ෂික ධර්ම. ඔබ තුනතිියුණු කරගන්නු උත්සහ කරන්න. ඔබ පිංවොතුන පලවෙනිටම තිස්සාරණ කෙරෙහි ශද්ධාවක් කඇැති කරගන්න. තිසරණ කෙරෙහි සද්දහාවක් කඇති කරගෙන ඊළඟට පින්වොතුනි ඔබ ම බුදුරජාණන් වහන්සිගේ ධර්මිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිටම පුරුදුපුහුණු කරන්න. එහෙම පොරුදුපුහුණු කරලා ඊළඟට ඔබ, ඒ පුරුදුපුහුණු වෙන්න ගමන් ඔබතුළ ඒ දම්මානු දම්ම ප්‍රතිපදාව දියුණු කරගන උත්හ කරන්න කොමද බුදුරජාණන් වහන්සේ මෙින්න මේ ප්‍රමාණයට මට ප්‍රාණගාතිෙන් අයිං විනිි කෙල තියෙනවා. බාගවතුන් හසේ මිනි මේ ප්‍රමාණයට මට සොරකමින් අයිං වෙන්න ෙලතිෙනවා. භාගවතුන් වහන්සේ මට මින්න මේ ප්‍රමාණයට කාමේ වරදවා හැසිරීමෙන් අයින් වෙන්නෙ කෙලතියෙනවා. භාගෙවතුන් වහන්සේ මට ොරුකීමෙන් අයිංවෙන්න කෙලතියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මට මත්ද්‍රවිය මත්වතුර පානේ කිරීමෙන් වලකින්න කියලා තියෙනවා. එතකොට එන්න ඒ කරුණු පහින් ඉවත්තින්න බුදුරජාණන් වහන්සේ මින්න ම මෙහහිමෝපද සද්දිීලා තිෙනවා එනම්මං එක කරන්න ඕන. හරියටටර ගහගෙනෙන මනුස්්‍යය දැන්වුණන අතපය ගහලා දැන් අර ඉතරට යන වැෑයම් කරන වගේ. එතකොටම මනුසේ හිමහිම වෑයම් කරනවා වගේ ඔන්න පල්ලවිනිියන්ටම සීල්තික සම්පූර්ණ කරගණ උත්සාහ කරට ඕන. ඒ සීලය යම් දවසක ආරය කාන්ත මට්ටමට දියුණු උනොත් විතරයි පින්වතුනි ඔබට එත්තනින් එහ පැත්ති ඉතුරපිය වරවල්තිිකට යන්න පුළුවන් කමත් ලෙබෙන්. ඊළඟට චිත්ත විසුද්ියයට යන්න පුළුවන් ඊ ළඟට පින්ගවතුන චිත්ත විුද්දී ඉඳල්ලා තිත්ති විශුද්දිියයට යන්න පුළුවන්. එකන තිත්ති විසුද්ධිය කෙළෙක නමරූප වෙං වෙලා දකින්න පුළුවන්. නාමරෝප වෙන් වෙලා දකින්න දිිප්තිිවිසද්යෙන් ඊලකට පින්ගොත්තනනි ංකා විතර විද්ධීතියන්න පුළුවන් ඔන්න ඔත්තනැති තමයි ංකාවිතරන විුද්ධීත තමයි පින්ිොත්න මේ පටිච්ච සමපාදය කෙනෙකොට තේරෙන්නේ. එම නැත්තං සිල්ටිකවත් හරියට සම්පූර්ණ කරගත්ත නැති කෙනෙකොට පින්වොතනනි මේ පටිච්ච සමපාදය කියල කියන්නේ වචන ටිකක් විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ නුවනින් දැකලා යම් ක්‍රමයක් දේශනා කරා නම්, මහනිනි මෙන්න මේ තැනටාවෙන් පසදි තමයි පටිච්ි සමපාදය කෙනෙකුට හරියට තමන්ගේ ඥානීන් වැටහිෙන්නේ අන්න එදාට තමයි පින්හතනට මේ පටිත් සම්පාදය වැටෙන්නේ ඒ හැර අපි මේ පොතින් ඉගනගන්න ටික පින්වතුනි චින්තාම ඥානයක් සුත මේ ඥානයක් විතරයි සුත මේ ඥානය කෙකින් අහල දෙනගන්නවා ිින්තාම මේ ඥානය කලෙකන හිතින් තරක විතර්ක කරල හිතනවා මේක මෙහෙම වෙන්නැති මේක මෙහෙම වෙන්නැති කියලා. පිහතුන අද ඔබ බලන්න පිංවතුන මේේ අනිත්‍ය වඩනවා අනිත්‍ය පිළිබඳ මිනෙහි කරනවා. හැම වෙලාවකම තමන්තුල තමන් පිළිබඳ අනිත්‍යතාවයක් දකිනවා. පංවත්න. ඒ අනිත්‍ය වඩන කෙනෙක් හැමදිහක් දිහාම අනිත්‍ය දකින වගේ හැම වෙලාවකම අනිත්‍ය දකින පුළුවන්න අන්න ඒකනාට තමයිමේත්. අනිත්‍යය වැඩිල තියෙනවා කියල කියන පුළුවන් තමන්ගේ ප්‍රඥාවෙන් අනිත්‍ය දකල තියෙනකිල කියන පුළුවන් ඒ හැරන්න පිගතුන අනිත්‍යය කියන වචනය වචනයක් පමණයි ඕක හරියට තේරෙනවා පිගතුනි බලන්ඩ ඔහුම වඩන කෙනෙකුට අපි හිතුම සමහර වෙලාවට භහාවනා කරලා ධ්‍යාන ලබල කියල කියනවා ඔහම පිගතුන කණ අමාරුවක් හැදිෙනවා ඒමනැත්තා මොනවාහරි ශරීර ආබාධයක් ඇති වෙනවා ඒ ාධයක් ඇතිවෙච්චි ලාවට බලන්න ඒකෙන කොච්චර බයිවිෙනවද කියලා. ඒකට ඒ රෝගය නැතිකරගන්න රෝගය සුවපත් කරගණඩ මොනතර විහිසද්ධර්ණවද බලන්න. ඒ රෝගයේ නිසා තමන්ගේ රෝගීබව නිසා කොච්චර දුක්විෙනවද බලන්න කොච්චර කලබල වෙනවද බලන්න තමන්ගේ ළඟතියන සම්පතක් නැතිවුණු තමන්ට අයිතිදියක් කවුරුහරකිෙනෙ ගත්තු එතකොට ඒදිහයා දෙැකලා යි තරම් පසුතවෙලි වෙනද බලඩ හැබැයි හරියට අනිත්‍ය දැක්කන හරියට අනිත්‍ය දැකනම් පින්හතුන ඒ කෙන ඒදිහා ඒ විතිර දකින්නේ හරියට එහෙම තමන්ගේ ළඟතිබි් සම්පත්තියක් නැතිවීම තමන්ට යම්කිසි දුකක් ඇතිවීම රෝගයක් ඇතිවීම ඒක තමන්ට මේ සංසාරය තවත් දුකක් විතරයි කියන ැන ඉදගෙන හො කටයුතු කරනවා හැබැයි මංක එතන අදහස් කරන්නේ මේ ෝගයක් හැදිච්චකෙන අනිත්‍ය වඩපු කකිෙන රෝගගේ සෝපත් කරන ෑයම් කරන්න කිරෙ එකක් නෙවෙයි රෝග සුවපත් කරන වැෑයමක් දරනවා හැබැයි ඒ වැෑයම දරන්නේ ඒකෙන අර තරමය තුළ ඉදගෙන තර්මය තුළ පිහිතාගෙන් දැන් බලන පිතුන ජාතක කතාවල සමහර ජාත කතාවල පිඟතුරී සමහරාය මේ සිල් රකිනවා විකාල භෝජනාව සමාදන් වෙනවා විකාල භෝජනාව සමාධංවෙච්ච නිසා ඕට මධ්‍යම රාත්‍රයේ පාන්දර වෙන කොට කුසේ වේදනා වැඩි වෙනවා සමහරලාටේ ගෙවල්ලලා කියනවා ඔබ ැන් කුසේ වේදෙන වැඩි ඔබරෝගී වෙලා එනි ස ඔබ සිල් අයිම් වෙලා දෙැ ආහාරගන්න නමුත්ඒ වීර වඩන්න අය එවෙලාවෙ කරන ප්‍රකාශයම කදර කමක් නෑ මම මැරුණත් මගේ සිල්පදය ම කඩන්නේනේ බලන්න පංවතුන ඉන්න තැන එතනටයි පින්ංවතුන අප යන්න ෑයම් කරන්නට ඕන කොට පිවොතුන ඒ වීරය වඩනකිෙනා තමංගි සීලයක් බිඳේ කියලා හිතලවත් මේ සීලය නිසා මම මේතනට යන්නේ නෑ කියලා ඔහු ඒ සීලිය අත් හරින්නේ එහෙම පිංොතුනි අපේ සමහර ජාතක කතාවල සමහර කතාාවල තිබෙනවා ඒ වගේ වීරය වඩල සිල් රැකපු අයි නමුත් පිංොතුනි අද සමහර දෙනෙක් අනිත්‍ය වඩනවා කියලා කිව්වට ඒ අනිත්‍ය? වඩනවා කියලලා තමන්ට අනිත්්‍ය වැඩනවා කියල ප්‍රකාශ කරාට සමහර වෙලාවට විකාල භෝජන සිික්‍ෂාපදේවත් එක පැයි විසිහතරක් තමන්ට රැක ගන්න බෑ එක්කෝ සවස්කාල සුප්ෙක් ොනවා ඒම නැත්තම් බිස්කට් වගේ දයක් අනුභව කරනවා ඒම නැත්තම් කිරිතේ එකක් බොනවා පිවතුනී එතකොට බලන්නෙ ඒ තියෙන කායක දුකවත් තමන්ට නැතිකරගන්න වීරයක් නැත්තා. කොහොමද පින්ගොත්ේ ඒකනට අ නිත්්‍යේ වැඩිල කියල කියන්නේ එතකොට. අනිත්්‍ය වැඩිල කියල කියන්නේ අ සුත්තමය ඥානය චිින්තාමේ ඥානී විතරයි එකන කනෙෙන් අහලා ධර්මශ්‍රවනින් ඒ දැනගෙන තියෙනවා එම නැත්තාං ඒකෙනට තමන්ට සිතින් තරක කරලා ඒ කරුණ ගැනවීම සැල තියෙනවා බුදුර ජන්වහන්සේ දේශනා කරනවා ගෘහපතිතුමනි මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ කාමියන් වලතිබෙන ආදීනවර සුනකයාට මස්කට්ටක් හබනාාම ඒක ලෙවකනවා වගේ ඔහුගේ පංචකාමය තෘප්තිමත් කරන්න නිමා කරන ඔගේ අරමුණණේටුවෙන් නෑ කියන චේතනාවෙන් විදර්ශනා වඩන පටගන මික පින්හතුරමි කමටහන භාගතුනාන්සේ මේ පෝතලි සූතරයේදී මෙතර මේ දේශනා කරන්න පින්හතුරමි කමටහන. එතකොට ඉතන කියනවා එයා ඒව මේතන් යථබෝතන් සම්මා ප්ඥන් දිස්වා ඒකනා පිංවතුන යහපත් ප්‍රඥාව සම්ම ප්ඥාය යහපත් ප්‍රඥාවකින් දිස්වාදැකලා ඒ පිළිබඳුනූ පික්ෂාවකටිනවා මොනෝපිළිබඳවද කාමයන්වලාදීනව අරදැන් තැක රස්සාාවක් කරනකොට ඇතිවෙන දුක අද රස්සාාවට ගිහිල්ලා පාරේ බස්ව ලැවිල්ලා විහෙසවෙලා ගෙදරාවම යම්ප්‍රමාණයක් හිත නිවාගත්තම නින්දට ගියාම හෙටෝදේ වෙනකොට ඒ වේදනාව නැතිවෙලා හෙටෝදේත් වැටයනවා තන තිෙන පිතු නේ කෙනට පික්ෂාව හැබැයි බුදුහාමුදුරුව දේශනා කරන උපේක්ෂාව නවෙයේ ඒ උපේක්ෂාවත් තක්තර උපේක්ෂාවත් තමයි නමුෝතුන් අර සුනකයාගේ මස්කට්ටි උපමාවයෙන් පෙන්න්නනවා මේ පංචකාමය කවදාවත් කෙළවරක්නෑ කවදදාවත් අපි අරුම නිිටු වෙන්නේ. එක නිමාවක්නෑ හැම වෙලාම හැම වෙලාවකම න පංචකාමයන් එක ැටිගට ජීවත් වෙන. බදු හාමුදුර තවත් උදාහරණයක් පෙන්ුමානවා වෙනත් විදියකින් සේයතා අපි ගහාපති ගිද්ජෝවා කංකෝවා කුලලෝවා ගිජුලිහිනිියෙක්කෝ එමනැත්තං කංකෝවා කොස්වාහලීනියෙක්කෝ එමනැත්තං කුළලෝවා උකුස්ෙක්කෝ යම්කිසි මන්ස පේසිං ආදාය මාංශ කෑල්ලක් අරගෙන්න්න අහස පියාසර කරනවා ඕක දකින්නවා වෙනත් ිු හිනෝ වෙනත් කුස්සෝ වෙනත් කොස් හල් හිනෝ. ඕන්නේ එක දැකලා අර මස්කෑල්ලක් දැහැගෙන යන ඒ කුරුල්ලා පස්සින් ගමන් කරනවා ගමන් කරලා අර මස්කෑල උදුරල ගන්නවා දැ අර මස්කෑල් උදුරන්න අර වටේන උකුස්ස කොස්වහලීනයෝ මේ ගිජුලීනයමකද කරන්න අර මස්කෑල තියෙන සතාට කොටනවා සමහරය මස්කෑලට කොටනවා එතකොට ඒ වටේනයි ගරමොනතමයි මි මස්කෑල ගණ්ඩික හැබැයි කොටනවර සතාට බුදුහාමුදුරු ගෘහපතිතුමාගේ අහනවා. බැරි වෙලාපක්කත් ඔය සතා මස්කෑල අත්හැරෙන් නැතු අරගෙන ගියොත්. අර වටේ එන කුරුල්ලෝ කොටල කොටල කොටලා අර සතාව දුකට පත් කරනවා ඒම නැත්තම් මරණට පත් කරනවා, මරනාසන්න දුකට හරි පත්කරනවා. ඒවගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුහොපතිතුමනි මේ පංචකාමයක් ආන ඒ වගේ. අපි මේ පංචකාමිය විඳිනව විඳිනව විඳිනවා කියලා ඒනවා හැබැයි ඒ පංචකාමය විදිිනව විදිනව 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 කියාගෙන විඳවිද යන්නේ විඳීමක් නෙවෙේ විඳවීම. හැබැ මේක පින්හතුරි මේ උදාහරණේ කිව්වම පින්හතින අපට වැටහෙන ප්‍රමාණයයක් තින එකක ඇත්ත. යම් කොටසක් මේ උදාහරණයක් කිව්වම වැටහෙනව පංචකාමෑන් ුලාදීනෝ ඇත්තන දැන් සමහරලාවට මේ උදාහරණ අපට සහර දුක් නැති කරගන්නු උපමාවට ගන්න පුළුවන්. සමහර දුකක්කිිත තාාවමෙක කල්ලගෙනන තාකල් විතරැ පින් උතරපට දුක අත්තරීම දුකක්නෑ. ඒවා ගේ දැන් බුදුහාමුතුර මේඋදාහරණයෙන් පෙන්නවා. ඊට වඩා මේ සසරදුකා හරින් ක්‍රමේ දකුම් වහසේ පෙන්මන්නේ. මේ පංචකාමයන්බල තිබෙන ආදීනවත් හරියයට ොයි වගේ ආර්ය ශ්‍රාවකයා දකිනවා මම මේ පංචකාමය අල්ලගෙනන්න තාකල් තමයි මටමේ සියලුම දුක. එනිසා මම? මේ පංචකාමය අත්හරිනවද ඒ අත්හැරපු තැන තමයි මට සැනසීම තියනෙ කිනික තේර හරියටටර ගිජුලිහිනියා මස්කෑල්ලා අත්හරි අමත ඇමයි ඒ ගිජුලිහිනයට සැනසීම තියන්නේ. පිංහොතුනී ඕක දකින්න ඒකිනාට පංහොතුන කාමයන්වල ආදීනව දකින්නට ඕන. ඒ ආදීනව දැකලයි පින්ංහොතුනනි අත්හරීනට ඕන. කාමයන්වල ආදීනව දැකලයි අත්හරනට ඕන. එහෙම නැතුව, මේ කවරුණ විතරක් කෙනෙක් විමසලා අත්හරන්න ගියෝතින් එක නියමත්හැරීමක් වෙන්න එතකොට ඒකෙනට ඒ අත්හැරීමමු තුළ සමහරවෙලාට ඇති වෙන දුක්තිහා දැක්කම තමන්ට ඒ පිළිබඳ ප්‍රඥාවක් වඩන්නට වීරෙනැඇතිබෙනවා. තොටත් කළයුත්්‍යමකක්ද තමන් න පංචකාමයන් වල තිබෙන ආදීනව දැකලා ඒ ආදීනව දැකලපින් ඔතු නඉතිරි හ පැත්තට අත්හරන්නයි තමන් වැයම් කරන්න ට ඕන එතකොට දැන්. දුරජන් හන්සගේ කා ල ද ලද මහර ට අපට හිතාගන්නත් දෑ දනර සෝන කෝලිවි සහාමුදුරුවෝ උන්වහන්සේ දවසකට ආහාරය සඳහා අනුභව කරදදිී එක வேලක ආහාරයේ වටිනකම පින්හතුරි කහවනු ලක්ෂයක් වටිදවා කවදාවත් පින්ොතුන බමුතුරනක් නැතුෝම මේ මහපොලිವඩිය තියලනේ එහෙමයි ඉඳපු කෙන භාග්‍යවතුන් වහන්සේින් ධර්මශ්‍රවනය කරලා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කිරහි පැවිදි වුණා. ඉතුර බලනර අරතර මහා සැපසම්පත්ගොඩ කත්හැරයේ මොකටද. පිොතුනි මින්න ඒ කනාට ඉතනදි මේ කාමයන්වල ආදීනවා මනාකොට වැටහිෙන පටන් ගත්තා පිගොත්තුනි අපි ආරය ශ්‍රාවකයා දකිනව කියල කියා නන්න එතනයි. දැන් අපි ගත්වති සමහර වෙලාවට සමහරදිනේ හැම දේම රැස් කරනවා. අපි වස්තු අපි අඹුදරුවෝ අපි රැකවරණයක් නැතුවනොවති මේ දරුවන්ට මොනොවීද අපි වස්තුට මොකක්ද වෙන්නේ මීීම හිතන තාකල් පිංහතුන අපි හැමදාම වෙන්න දුකා. දුකක් තමයි විදින්නේ. හැබැයි ඒ සියල්ල අක්හැරපු දවසට සියල් අක්හැරපු දවසට අන්නේ ඉදාට පිංහතුනි අපට ලැබෙනවා වෙනම ආකාරය සුවය. ඒ සුවය පිංහතුනිී ආරය ශාවක භහාවට පත්වනෙන් පස තමයි සුවේ දැනින් ඉති ඒකට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මොලින් තමන් මේ විඳින්න කාමයන් වල තිබෙන ආදීනව දකින්න දැක්කලා ඒ දැක්කපු තැන එතන දෙ පින්ගතුන අත්හරන්න භාගතනාංස දශනා කරනවා ඊළඟට බිංගතුයේ තවත් උදාහරයක් දේශනා කරනවා එක්තරා පුරුෂයක් යනවා ගිනිිහොල කතේතියාගෙන ඉදිරිියන ඉදිරයේ දිසාවිෙන් තමන්ගින පැත්තර සුළගේෙනවා. දැක් ගිනිහුලතේ තියෙනවා තමන්ගන්න දිසාවින් අර සුළංගැවිල්ල ගිනිහුලට ඒ ගිනිහුලේ තියෙන සුළගේෙන් තමන් ගාත පිච්චන පුළුවන් බාහුව පිච්චන පුුවන් ශීරේ පිච්චන පුළුවන් පිහතුනී. එහෙම සුළඟක් එෙනකොට මේ මනුස්සයා තමන්ගේ ශරීරයේ පිච්චෙන කොටම තමන්මොක දෙකරන්නේ ගිනිහුලත් හරරිනවා. ප්‍රතිවාතිං සුළංගෙන කොට තමන් ගිනිිහලත් හරරිනවා. බුදුරජාණන් වහන්සේ, දේශනා කරනවා දහෝපති තුමනිින් ආන්න ඒ වගේ මේ පංචකාමයන්බල විඳවිද පංචකාමයන්න එක් ගැටමින් යම් කිසි කෙනෙක් ඒ පංචකාමයන් එක්ක ඉදිරියට ගමන් කරන වන දහොපති තුමනි අන්න ඒ කෙනාට මේ සංසාරය නැමැති ගිනි ගොඩේ දැවෙන්න වෙනවා සසර නැමැති ගිනි ගොඩේ ඒ කෙනට දෙවෙන්න වෙනවා ාගතු වහසේ පෙන්වල දෙනොම මේ උදාහරණි පංහොතුන ඔබත් මමත්ම ආපු සසර ගමන පිහතුනේ කී වතාවක් නම් මේ අවිචයමහා නිරේ දැවිල තියෙනවාද කී වතාවක් නම් පෙන්හතුන මේ අටමහා නිරේ දැවිල තියෙනවද කී වතාවක් නම් අනුනිරයන් වල දැවිල තියෙනවද. පංහතුන ඒත් දුක්ගොඩක් මේ තාක් සංසාර ගමන අපි වින්දන විින්දෙ මොකක් නිසාද ඒ විින්දේ? මේ පංචකාමයන් ෙක් ඇලි එල්ලි ගැටි ගැටී ගැටිගැටි මේ සසරයාපු නිසා මේ පංචකාමයන් එක්කම එලි ඇල්ලි ගැටිගැටි පංචකාමයන් සතුටු කරවන්න පංචකාමයන් විඳින්න කරපු වැෑයම නිසාමම තමයි පින්වතුරි මේ දුක්්ගොඩ අපපිවිද තකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිෙනි ආර්ය ශ්‍රාවකාවු නොක දකිනවා දැන් ර අපේ ධර්මය සඳහන් කරනවානි රහතන් වහන්සේ නමගං ප්‍රේතයක් දකිනවා රහතන් වහන්සේ ප්‍රේතේක දැක්කම රහතන් වහන්සේලාට පහළවෙන්න සිත ක්‍රියාසිතක් එක හසිතුූපාද සිත කියල තමයි හඳුරවන්නේ මේ රහතන් වහන්සේට සිනාව පහළවෙන්නේ ගොඩාක්කවස්ථාවන් වලද ප්‍රේතියන් වගේ සත්‍යයෝ දැක්කම පිකතුර මොකක් නිසාදුවේ රහතන් වහන්සට සිත වෙලට පහළවෙන්නේි උන්වහන්සේට ඒ ප්‍රේතිය දැක්කම උන්වහන්සට පේනවා තමන් මේ වගේ සංසාරෙ කී වතාවක් ප්‍රේත භවල ඉතුපිල්ලා තියෙනවද. තමන් සංසාරෙ කී වතාවක්න මේවිදියට න දුකවිඳල තියෙනවද. උන්න්නහන්සේට තමන් පිළිබඳවම මෙනෙහි වෙනවා. අනේ මම ආයමත් මෙතැන් පටන් සසරේ කවද්දාවත් මේ වගේ ප්‍රේතියෝ වෙලා දුක්විදිින්නේ. ඒ පිළිබඳ උන්වහන්සර සතුරක් ඇති වෙලා උන්න්නහන්සේර සිනාාව පහළ වෙනවා. එතකොට, උන්වහන්සට ඒ සතුට හිතට ඇතිවෙන්නේ. අර පංචකාමයන්වල ආදීනව දැකලා ඒයින් මිදන්න වැයම් කරලා ඒ සසර සැඩ පහාරෙන් උන්වහන්සේ එතර වෙලා ඒ එත්තර ඉඳගෙන සසර සැඩ පහර දිහා දකින ගොට උන්හසර ස හතුරක් ඇතිවෙනවා. ඒවාගේ පංවතුන මේ පංචකාමයන් නෙක්කම ගැටිගටී ැටිගෙටී ගැටිගැටී යන අපිට මේ පංචකාමයන්ව ආදීනව ේරෙන්නේ. අපට හිතෙන්නේ, දරුවෝ නැතිවුණනොද්දුක විවාහ නෝනොද්දුක හම්බ නොකරුද්දුක ඇයි අපට එහෙම හිතන්නේ මේ පංචකාමය කියන්න මේ කාම ගොඩේ අපි ජීවත්වෙන නිසා හැබැයි ඔත්තනින් මිදුණුකිෙනට ඉත්තදකොට තමයි පින්හොතන මේ සැඩ පහරදිහා දකිනකොට තේරෙන්නේ මිරික මොනතරන් දුකක්ද කියලා එතකොට ඒක දකින්න තමයි පින්හොතනි මේ ආය ශ්‍රාවක භාාවේට යන්න ෑම් කරන්නටව. ඇතුකට එතනදී බුදුරජාණන් වහන්සේ හැම විලාවකම ශාවකයට කියන්නේ මොකදද ඉන්න තැන්න ඉඳගෙන වීරිය වඩන්න. සතර සම්යක් ප්‍රධානී වඩන් නොකරපු අකුසල් නොකරන්න වෑයම් කරන්න ඕන කරපු අකුසල් නතර කරන්න වෑයම් කරඩඕන නොකරපු කුසල් කරන්නවෑයම් කරන්න ඕන කරපු කුසල් නැවත නැවත කරඩ වෑයම් කර ඕන. ඔන්න ඔය ප්‍රතිපදාවම තමයි පිංවති අපි දියුණු කරන්නට ඕන ඒ ප්‍රතිපදාව දියුණු කරගෙන යන්න වෑයම් කළොත් තමයි කවදහරි දවසක යම් දවසකට මිතරින් එතර වුණා කිය කියන්නට පුළුවන් කමක් ලැබෙන්නේ ඒ හැර කවදාවත් අපට මිතරින් එතර වෙන වෙන මගක් නෑ මේකම තම ඉතර වෙන්න තිනිකව මාර්ගය, ඒ මාර්ගගේ එක දැනගෙන එතර වෙන්නයි පංවතුනයක් අපි හැම ලාවකම වැෑයම් කරන්නට ඕන. බලන්න පින්හතුල් දැන් අද ව්‍යාපාර කරනකිෙන ව්‍යාපාර කරන කෙනෙකූගෙන් පින්ොතින හලබලන්ඩ ඔබට ධාර්මිකව ව්‍යාපාරය කරන පුළුවන්ද කියලා ගොඩාදින කියන්නේ. අපි බොරුකිව්වෝත්. අපි මිනිසුන්ට වංචාකලොත් විතරයි මේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්න්න. එතුොට බලන්නර ඒ ව්‍යාපාරයේ දියුණු කරගන්න වැඩිලාබයක් ලබන්න. වැඩිලාබයක් ලබන්න තමන් මොනතරං අකුසල කරම ගොඩක් කරගන්න වෙනවාද. අපේ පිින්වතුන් හිතන මද. ඔය කරන අකුසල කරමත් එක්ක ඔබ ඔය අදවිඳන පංචකාම සම්පත්තිය සතුට කියලා නෑ ඒ ලබන පංචකාම සම්පත්තිය ඔබ ලබන්නේ අධාරමිකව මිත්‍යා ක්‍රමවේද ඔස්සේ නං පතුනී ඒ එක එක කරමයක් කරමයක් ගානේ සංසාර ජීවිත සිය දහස් ගණනාවක් ඔබට සසරේ ගෙවන්ඩ වෙනවා කෙන කාරණාවක් පංහතු බ මතක තියාගන්න එතකොට මේ භාග්‍යවතුන් වහස දේශනා කරන්නේ එකයි දැන් අධහාරමිකව ව්‍යාපාරයක් කරලා කෙනෙක් ධනයක් ලබලා ඒ ධනීන් සැපවිදිනයකට වඩාලාබයි පිහතුනී නොකාඩ් නොබී ඉඳගෙන මැරිලා මේ ජීවිතයක්ත් හරිනිකයි එතකොට දුකතිනේ මේ දුක විතරයි හැබැයි අධහාර්මිකව ව්‍යාපාර කල තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගණ්ඩ වෑයම් කරොත් ඒ වැෑයම පිත්න ඔබට සංසාරයට අදද සැපයක් සේ දැනුනැට ඔබට සසරේ මහාදුකක් සසරේ විදිින්න සිද්ධබෙනවා. හරියට අර පිතු මේ ධර්මයමිතන උදාහරණය දක්කළ තියනව වගේ ගිනිහුල ඉස්සරහට අරගෙන යනකොට ඒ ප්‍රතිවාතයේ නිසා තමන්ගේ ශරීරයේ දැවෙන පටන් ගන්නවා. ඒකෙන් මිදෙන්න්න තමන් ගිනිහුල් අත්හැරී නැතිවුණු තමංබම දවනවා. ඒ වගේ තමයි. මේ වෙලාවෙ අකුසලේ අත්හරි නොබ ෑම් කරේ නැතිවුුණො ඔබවම මේ සසරේ පොරාවටම පින්ිති දවනවා. ඉට බුදුහාමුරු තවත් උදාහරණයක් තිනවා ඩහොපතිතුමනි එක්තරා පුරුෂයේ ගිලෙන තරම් ගැමුරු වලක් තියෙන තැනක ඒ ඇතුලේ ගිනියගුරු ගොඩක් තියෙනවා ඒ ගිනි අංගුරු ගොඩේ අලුත්නෑ දුමත්නෑ හැබැයි ඇතුලේ ගිනි දිලීදිලී තියෙනවා දැ මේකට වැටනවට කවරුවත් කැමති නේ. වලට වැටනවට කවුරුවත් කැමතිනේ ශක්තිවන්ත පුරුෂෝ දෙන්නේ ඇවිල්ල මේ මනුස්්‍යාව අරගෙන ගිහිල්ලා බලෙම්ම මේ වලටදානවා බලෙම මේ වලටදානවා එතකොට අර මනුස්්‍යයා කොයි තරම් වැයම් කරනවද ඒ වලට නොවැටී අර දෙන්නගගේ මිදන්න භාගතුරාංස දේශනා කරනවා දහොපතිතුමනි ආන්න ඒ වගේ තමයි මේ පංචකාම සම්පත් විඳවිඳ ගමන් කරන සත්වයාට පංහතුනි තමන් සමහර වෙලාවටරමං කලින් මතක් කරා වගේ සමහර වෙලාවට තමන්ට යම්යම් දේවල් කරන අකුසල කරම කරන්න වෙනවා සමහර වෙලාවට ඔබට හොරකං කරන්න වෙනවා එහෙම නැත්තං ඔබට බොරුක අන්න්න වෙනවා නොයි කාකාරය අකුසල කරම ඔබට මේ ගිහිජීවිතය ගතකරදි කරන්න සිද්ධ වෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ එතනදි පෙන්වල දෙනවා ඒ කරන දී තුල ඔබ වැටින් නිමිනිමේ මහා නරකාදී කියනවලට පිහතුනි මේ සංසාරයේ අතීති අපි කීවතාවක් ඔය ගිනිවලට වැටිලා දුක්වින්දින්න උනාද කියන කාරණාව පංහතුන ඔබටත් මටත් ගණං කරලවත් කියන්න බැ යාත් ගන උදාහරණ කික්්මත් භාගතුන්සේ උදාහරණයක් කියවත් අපට එක පෙන්වල දීලන පංවතුනී ඒ තරං අති දීර්ග කාලයක් සංසාරයේ අපි ඔය ගිනි ගිනිවලේ වැටිවැට වැටිවැටියාව අද පිංහතුන සමහර වෙලාවට කෙනෙකුට යම් දෙයක් නැතිවීම යම් දෙයක් අහිවීමීම ඔය දුක පින්හතුන ඇත්තටම දුකක් නෙවෙ මේ සංසාරේ සතර අපායේ වැටිල විඳන්න තියෙන දුක හිතල බලන්න පින්තුන නිරිසත්්‍යයෙක් වෙලා නිරේලෝකෙ වැටිලා නිරේපාලකය ෑයක් අරගෙන දෙපතුළේන්දල හිසදක්වා රහිනවා इसස ේන්දල දෙපතුළ දක්වා රහිෙනවා අද පුංචි කැපෙන තලයකින් මේ අතක් කැපෙනකොට වේදනාව කොච්ච රමාරු දිවසගන්න ඔබ හිතන්ඩ දෙපතුළේදල හිස දක්වා කෑලි වෙෙන්වෙනකං කපල 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 දාන ඒ වේදනාව පින්හතන පි කහොම දිවසන්නේ. ඒ දුක්කපි කොහොමද පින්හතන නිවසන්නේ. ඒ දුක්ක අත්ද යමෙක් අධහානමික ප්‍රතිපදාවකින් ජීවත්වෙන වනං ඒ අධාර්මික ප්‍රතිපදාව තුළ ඔබට ඒ දුක, උරුම වෙනවා අදද දකින ගිනිවරට පනින්න කැමතිනෑ ආරය ශ්‍රාවකයා නුවනින් මේ පංචකාමයන්ම ලාදීනව දකිනවා. කොහොමද මේ කාම සම්පත් ගොඩේ ඇලි 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 ඇලේ ජීවත් පෙන්න්න ගියාම තමයි මටම දුක විදින්න වෙන්නේ. මහර කලිමතක් කරන්නේ සමහර රජවරු සමහර සිටුවරු මේ තමන්ගේ රජකාම අත්‍යහරල පැවිදිවුණනා කෙලෙකුවම කෙනෙකොට ශ්සත්න්නේ සමහරලට හිතනවා කොහොමද හිමදයක් අත්හරන්නේ පිහතුරේ ඒ අය අත්හැරයේ නිකම්ම නිකන් දැකල නෙවේ ඒ පංචකාමයන්මලා ආදීනව මිනි මේ විතිර දක්කිනවා අද මම මෙහෙමි හිටියට මම සසර කීවතාවක් මෙහෙම වෙලාතියෙනවද අනාගතයේ මේ වගේ කීවතාවක් වෙන්න පුළුවන්ද කියන එක ඒ අය තමන්ගේ නුවනිින් ප්‍රථ්‍යවේක්‍ෂා කර ලවබෝධ කරගන්නවා භාග්‍යවතුන් වහන්සගේ ධරමී උපකාරයේෙන් ඒක දැකල තමයි පින්හතනට සියලොම සම්පට්ටි අත්හරන පැවිතිින්නේ ල පුක්කුසාති රයිතුමා බුදු හාමුදුරුව දක්කෙත්න්නේෑ බුද්ධ කියන වචනේ අහල තමයි සියරු සම්පට්ටිකත් ැරලෙන්නේ බලන්ඩ මොනතරම් ධර්මයක් සසරේ පුරදුපුහුණු කරලා තියෙනවද මොන තරම් වීර සංසාරය පුරාවටම වඩල තියෙනවද அන්න ඒ ඉත්තැන්ට දකින්නයි පිහතු අපි යන්න ඕන හැබ ඒතන දකිනවා කියන එක අද මේ බනපදටික අහල කෙනෙකුට වැටහිෙන වැටකීමන නෙවෙ ඊට වඩා පෙන්ින්තනි ගැඹුරු තැනකට පින්ගොතනි අන්ඩෝන මේ පංචකාමන්වල දීනව කෙනෙකොට තේරන්න. පු පින්හොතනි බදු හාමුදුර පෙන්ම දෙෙනවා ගෘහපතිතුමනි මේ සසර සත්‍යයාමේ පංචකාම සම්පත්තිය මේක විින්දට ඇත්තරම මේ හරියට පුරුෂයද දකින හහිනයක් වගේ. උ එක මනුස්සේ කීනයක් දකිනවා. හීන තුළ තියනවා ලස්සන වනයක ලස්සන වනල හැබක ලස්සන ගහක්ලංඟ ලස්සන වෙලාත්තියනවා. ඉතාම අලංකාරයි ඉතාම මනරා. හීනේ දකින මේ කෙනා හීනෙ දකිනකොටවත් හිතෙනවද මේ මනුස්සට මම දකිනිමි හිනය කියලා හැබැයි නැගිටර බලන්න කොට අර මනොවත්න්නේ පිතුන පංච කාමයන් කෙලෙක නේ තරරිටන්නේ වගේ අපි මේක විදල්යි විඳල්ලයි විඳල්ලයි විඳල්ලලා යම් දවසක පින්හොතුනි මෙිතරින් ිදුනම යම් දවසක මෙතරනි මිදුනම තේරෙනවා අනේ අපි දැකල තිරමි හිීනයක් නේද කියලා එක පංච කාමය කෙලෙකෙනෙ ආන්න ඒ වගේ හිතල බලන්න ැක. ක් හොඳට සැපසම්පත් විඳවිඳ ඉන්නවා. හොඳ යානවා හන්න තියාගෙන හොඳ ටිඩකඩන් තියාගෙන ධනයේ රැස් කරගෙන තමන් ඉන්නවා. පිගතුරනී හිතල බරන්න රෑ නිදාගෙන ඉන්න ගමන් අංස්පාගේ හැදිනවා උදේ නැෙට්න කොටක පැත්තත් පනන්නේ. එනැම යන්න ගමම්ම රියනොතුරකට ලක්වෙනවා. අත කපන්න වෙනවා කකුල් පපන්න වෙනවා. පිකතුනී මොනුවද තමන්ගේ ළඟතියනට පං්ච කාමයන් වල වටිනකම. තමන්ට ඒකටටනකමක් දන්න පුළුවන්. දෙන්න බයි කගොල් දෙක පණනැඇත්තා මු ලෝක තියෙන්න උසස්ම ගනේ වාහනය තමන්ගේ ළඟ තිබුණත් වැඩක් ෙනවද තන්ගළඟ තිබුණයි කෙෙන වැඩක් නෑ තමන්ත එක පැත්තක් පණනැත්ත අත් දෙක කපන්න වනාන? පිගතුන තමන්ගේ ළඟතින එකක්ම රත්තරම් බඩුවක්කොත් මන්ට වටිනක මක්නේ පංත්නී පංච කාමයන් කලකෙන ආනේ වගේ භාගතුනසර මරණ සතිය වඩනකොට කාර අටකට වඩන්න උන්වහන්සේ කියනවා එකද දෙක්ක තැනක් තියෙනවා මෙ සම්පත්ති විපත්ති සම්පත් ශෝභමාන වෙන්නේ විපත්තියක් කෙනතා කල් විතරයි. විපත්තියක් කාපු ගමම්ම අර සම්පත් සියල්ලක්ම නැති වෙලා යනවා සම්පත්වල තියන වටනකමක් නෑ. එවගේ තමයි පංචකාමයනු හරිටාන්නේ වගේ. එනට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පංචගමේ කෙකින් හරියට මේ කෙනෙකගින් නයට ඉල්ල ගත්තුයක්ක් වගේ. දැන් එක මනුසේ ලකගේ එමන තක්කා හරලඟටක හිල්ල දනවත් පුද්ගලයකගේ වාහනය කිල්ල ගන්නවා හොඳ වටන වස්ත්‍රටිකක් කිල්ල ගන්නවා වටින ආබරන්ටිකක් කිල්ල ගන්නවා මේ සියල්ලක්ම ඇඳගෙන පැළඳගෙන වාහනේ නැගලා ඔන්න විශාල පිරිසක් ඉන්න ැනකට යනවා ලෝකයේ තින මිල අධිකම වාහනයක් දුර්ලභගනේ වාහනයක් දැ වටීන මිනිසුන්ට මේ දිහා දකිනකොට හිතන් අර මනුස්සය දිහා දැක්කම මේ මනුස්්‍යයන ඉතාම පොහොසත් මේ මනුස්‍යය කළඟ ලොකු දනයක් තියෙනවා මේ මනුස්‍යය නගි තාම හොඳ පින්වන්තගෙන සසර ගුඩා පින් කර ඇති හැබැයි ඔොන එක්ක පාර්ටම අර අයිතිකාර මනුස්්‍යයා මගදි හමු වෙලා තමන් දුන්නටිකොක් කෝමල්ලගන්නවා පිහතුන මගේ මගේ කියල මේ රැස්කරගන්න හැමදයක්ම අන්නේ වගේ මගේ දේවල් මගේ දේවල් කියලා පැස් කරගන හැම දෙයක්ම පිහතින හරියටටේ වගේ දැන් අපි අපිට ගයක් තියෙනවා එක හිතනව ලොකූ ගියයක් ලොකු මන්දරයා එක මගේ ගියා හැබැයි හිතල බලන්න භෝමිකම්පාවකුණු අරගේ සමතලා වුනොත් කෝ තමන්ගගී හිතල බලන්න තමන්ගලාඟ ලොකු දනයක් තියෙනවා එක පාටම ගින්නක් කැවිලිලා අර සියලොම දන විනාශ වෙලා එනවා කපින් ගොති නැර මගේ කියපුද. වටින වාහන වටින ගෙදර වටින වස්තුව එමනත තමන් ගොඩා කාදරය කරන බිරිදක්කින්නවා තමන් ගොඩා කාදරේ කරන ස්වාමි පුරුෂයක්කකින්නවා තමන් ගොඩා කාදරය කරන දරුවෙක්කිඉන්නවා හිටපු ගමන් ලෙඩක් හැදලා ළමය මැරෙනවා ස්වාමියය මැරෙනවා බිරිඳ මැරෙනවා දෙමාවපියෝ මැරෙනවා මගේ මගේ කියලා අල්ලගෙන ඉන්නවා මේක මටායිති දෙයක් කියලා පේනවා ඇත්තටම පින්හතුන අපිට අයිතිදේ හරියටර අනුන්ගෙන් වස්තුක් කරගෙන තැනකට ගියාම අන් අයට පේනෝවගේ මයාලොකු දනවතේ කියලා අපිත් සම්පද්දිහා අපටම හිතෙනවා මේ දේවල්ලොක්කොම මගේ මට අයිති දේවල් තැබැයි යම් විනාශයක් වුනෝති අර සියල්ලක්ම නැතිවෙලා ගියාම තමන්ග ළඟ තමන්ට අයිති කිසිම දෙයක් නෑ සියල්ලම විනාශ වෙලා යනවා ඒවගේ තමයි පංච කාමයන් බල ආදීනව දකින්න ටෝන මගේළඟ පංචකාමයන් තිබන කියලා ඒ මට අයිති දේවල්න්නිව ඒවා යම් දවසක විනාශ වෙන්න පුළුවන් යම් දවසක නැතිවෙන්න පුලාාන් ඒදී දැකලයි පින්හොත දිජීවත්තින්න ඕන. දැ අධහාර්මිකව පංචකාමයන් විඳින් එපා කියල බුදුහාමුදුරු දේශනා කරේ තමන්ට සංසාරෙප්ට අති විශාල දුකකුරුම කරගෙන සැපවිඳින් එපා කියෙකීවේ ඒ ලබන සැපේව තමන්ට අයිතින්නේ. එනිසා ඒක දැක්කපු මොහොතෙම කොහොමහරි අත්හරීන්න ඕන එතන මිදෙන වැයම් කරන්නට ඕන. ආන්නේ වගේ ආරය ශ්‍රාවකයක් ගෘහොපතිතුමන්නේ මේ පංචකාමයන්ව ආදීනව දැකලා ඒය විදර්ශනාවක් දක්වා මිනිහි කරලා ඒෙන සතරවෙනි ධ්‍යානයට ධ්‍යාන මට්ටමට ගියයෙන් පස්සද ඔහු දකිනවා මම කොහමමාරි මතනින් මිදන වැෑයම් කරන්නටඕන ඔහු මේ පංචකාමැන් වු ආදීනම දැකලොහු හිතනවා. මාව කොයි වෙලාව මරණයට පත්තිර මම දන්නේ. මම ලෙඩවෙේදි කෙලා දන්න දැන් ඒක නොදැකපුයි තමයි පංහොතන ඔය හැම ලාවකම මම වයිසටයනකංගිනිි සිිල්ගන්න වයිසටයනකංගිනි නනාහන වයිසටයනකංගිනි භාවනා කරන්න එක නොවැට හිච්චයිය. හැබයි ඔය දවස එනකං කාර්ත පිහතුති නිස්තතිරව කියන්න පුළුවන්. මේ ලැබිච්ච මොහොතේ මේ ලැබිච් අවස්ථාව ඉක්මන්ටම මේකින් බැහැගන්න වෑම්ර නැති වුණු. අපි අර ගහස් සිඳිනකොට උඩ ඉන්නකොට අනතුරකට පත්වෙන මනු්‍යයයට අනුතුතර පත්තිෙන වගේ. අපේ අතපය කැඩෙන්න්න පුළුවන් එකන්නේ තිරිසන් වෙන්න පුළන් ආයි මනුෂ්‍යවෙන්න පුළුවන් ඒමනැත්තාන් ප්‍රේත වෙන්න පුළුවන් එහමනැත්තන් දරුම් නිරෙකට වැටන පුලුවන් ආයිආයමත් මේ සංසාර් දුකට ඇලිල යන්න පුළුවන් මේ ආර් ශ්‍රාවකයා ඒ ආදීනව දැකලා ඒයින් ඉතාමික්ම නිංගහින් පහින මනුෂසය වගේ සසරින් ඉක්මෙන වැෑයම් කරනවා හපතිතුමනි ආර් ශ්‍රාවකයා මේ සතර ධ්‍යානවලට පැමිණිලා තමන් පිංහොතන ඒ උපේක්ෂාවට පත්වෙලා සතර්වෙනි ධ්‍යානයට පත් පැමිණිලා ඔහෝ අතීත භවයන් පිළිබඳ මෙිනිහි කරන්න පුළුවන් ොඔබ්බේ නිවාසානුස්්‍රධඥානි හොට පහළ වෙනවා ඔහ එතකොට අතීත භවයන්මල තමන් ඉඳපු විඳපු විඳවපු හැම ජීවිතයක් දිහාම දකිනවා එක ජීවිතයක් දෙකක් තුනක් කතරක් පහක් පණහක් සීයක් එක එකෙන මට්ටන බල පුළුවන් වෙ. එතොට ඒයි ඔහු විඳපු දුක හෝට තේරෙනවා එකනෙ සතරුවනි ධ්‍යානයට පත්වෙච්ච කෙනනාට මේ පුබ්බේ නිවාසානුසති ඥානය පහල වෙලා හට අතීත භවයන් පිළිබඳව දකින පුළුවන් වෙනවා එතකොට ඔහු දකිනවා තීතය තමන් විදිල තියෙන දුකර. ඊළඟට ඔහුට දිවස පහල වෙනවා එතකොට ඔහු දකිනවා මේ වෙලාි මැරල නිරේ යන සත්‍යයෝ එමනැත්තන් නිරේ ඉඳදල තිරිසන්වෙන සත්්‍යයෝ ඉපදින මැරෙන මැරණේ ඉප දෙන දුගතියේයටන සුගතයටන මේ සත්‍යයෝ දිහා දකිනවා. ලඟට පින්වතුන ඔහු ඒ තැන ඉඳගෙන එතිනින් හා පැත්තට තමන් නිකලෙස් විමුක්තියකින් එමන තම් ප්‍රඥා විමුක්තියකින් සකීය ශක්තියෙන් සාක්ෂාත් කරගෙන තමන් විශේෂ ඥානයකට පත්වෙනවා අන්න එතනින් හා පැත්තට තමයි ඔහ මේ මාර්ගපලෞබෝධකට පත්වන පින්වතුනනි ෑයම් කරන්නේ අන්න ඒ තැනට එන්නකන් වඩන කෙන කෙනාගේ වීරය තමයි, ඩහොපතිතුමනේ මේ ගිහි විවාහාරයෙන් මිදුන සම්පූර්ණිම මිදුනා කියනෙ එක භාග්‍යවතුන හන්ස දේශනා කර. එතකොට ඩොහපතිතුමා ඒ පිළිබඳ සතුට වෙලා ස්වාමීණි මංම මෙච්චර කාලයක් ගිහිලතින අඳතුරේ. ස්වාමීණිමන් මෙච්චර කාලයක් ගහිලතින මඟ කියල නොමග. ස්වාමීණනි මෙච්චරවා ඇරපුදධයක් තේදි මන් වහපුදයක් පස්සේ ගහිලතියෙන්නේෙ ස්වාමීනී අද පටම් මම. බ වහන්සේගේ සරණයන්න ශ්‍රාවකෙක් බවට පත්තිනමා කියලා අන්න එතිරින් පස්සදී ඒකෙනා දකිනොත් සහ කරනවා පෙන්වත්නී බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා එතනෙෙන් මේ සසර නැම්මති සැඩ පහරේත් ගහගෙන යන්න ඔබටත් මටත් මේ පංචකාමයන් වලාදීන වටහාගන්න වෑයම් කරන්න කියනවා ඉන්න තැනයිදලා එතර வேඩ එසේ වෑයම් කරන, ශ්‍රාවක පිරිසක් බවට පත්වන්නට පිහත් ඔබැහමදිනාටම ශක්තිය දහිරිය ලැබේවා කිලපිමේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එමනගත් දවසිමය උතුමු සද්ධර්ම දේශනාව, පොළුමහත් ලෝක්‍යයා කිරීම මහත් අනුකම්පාාවෙන් දේශනා කරවන්න, ධර්ම දේශනාවේ දයිකත්වේගෙනටතුරු ලැබූ පින්වත් පිරිසට පු ාන මෝදනා කරනවා. පිටකෝට්ට ගල්වල පාර අංක දහයම් පහ නිවසේ පදිච් කරුණා පතිරාජ මෑනිියන් දියණියන් තුන්දිනා. ෑනවරුන් මුණුපුර මිනි පිරිියන් එකතු වෙයි දායකත්පේ දාරන්න. එපිං ඔතුන් බලාපපුරොත්තුවන විශේෂයෙන්ම කරුණා ප්‍රතිරාජ ස්වාමේ දියනිය ෂස්ට්‍රලයා පදිංචි ේෂ ොඩම්පේ ගම්ම දියනිය වජිර කරුණාරත්න බෑනවනුවන් මනුල කලන කියෙනබේ මොුණුපුරන්. ඉනෝකා දොඩම්පේ ගම දියනිය චන්දන වීරසිංහ බෑනනුවන්. ස්සරි මිනිපිරිය ඉශාර දොඩම්පේ ගම දියනිය දුොමින්ද පෙරරා බෑනනුවන්. නි මේ පින්වත් හැමදිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. එහමදිනාට නිදික් නිීරූගේ සුවපත් භාව සැල සේවා විශේෂයම මීට වසර හතරකට පෙරමියගිය සුගතදාස දොඩම් පේගම පියානන් ටත් පින් අනමෝදන් කරට බලාපොරොත්තු වෙනවා, දෙ පාර්ශවම මියගේ සල ඥාතිින් ටත් පින් අනෝදන් කරන්නට බලාපොරත්තු වෙනවා. එහමදිනාටම මි පින් බලින් පලූකී වශයෙන් සුවපත්තේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර සත්‍ය ධරමියය අවබෝධවේවායි සාධූ කියා පුුණානමෝදනා කරනවා. වගේ ජොනි විසිහත්වන දින ජන්මදිනය සමරණ ශාර දොඩම්පේගම දියනියට ආශිරුවාදය කරනවා. වගේම කරුණා පතිරාජ මෑනියන්ටත් දුක් නීරෝගේ සුවපත් භවේ සැල සේවා මනුල කලන ඉසුරි කෙන මුුණුපුර මිනි පිරියන් හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරරිම් සාර්ථකමත් පේවා කියලා සෙත් ප්‍රාර්ථ නා කරනවා ඒ සලු යහපත් බලාපපුරොතු පැතුමන්න්නිට වේවා. අවසා බ පහැමදිනාටමක් කෙටිමකාලයකින් පහසුම ආකාර සුකසාගත ප්‍රතිපදවි่ง සියළු දුකින් මිದම්වා ම සියලු ಿෙස් බරි නිහස්වిින්වා අජර ව අමර ව නිවන ලැබසැනසන්නට මේ කුසල්ලுතුම් පාර්මිතාවක්මවේවායි සාධೂ 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 කියා පరాාර්ථනා කරගමුो ආකා සට්టහාචබुම්මට්ట දේවානාගා ම හිද್දිිකා. nyaಂang අனுුமෝதிว่า சிරන්රකතු சම්මා සම්බුද්ධ சாසනங சிරන්රකන්තුु සම්மா සබුද්ධ දசන சிරන්රக்கන්තුु සම්මා සම්බුද්ධ සාාවකං.